හොඳ පඩියක් තිබිලා හොඳ ගෙවල් දොරවල් යහන වහන තිබ්බා කියලා ඇතුළේ සැනසෙල්ලක් නැත්තම් මොකටද? ඒ නිසා ළමයිට කියලා දෙන්න ලොක්කො වෙන හැටි නෙවෙයි සැනසෙල්ලේ ජීවත් වෙන හැටි. සත්‍යයේ ජීවත් වෙන හැටි. ඔය ළමයිට ඇස්වලට පෙන්වන්න රම්මැලි මහසෑය. ඔය ළමයිට පෙන්වන්න ජයසිරිය මහ බෝසමිඳුන් දෙස. සංවර වඩින සංගරුවන පෙන්වන්න. ධර්මාසනේ දහම් දේශන දේශකයාණන් වහන්සේ පෙන්වන්න. ඒ බණපද සවන්වලට අහන්ඳ සලස්වන්න. එතකොට අම්මලාගෙන් තාත්තලාගෙන් වෙන්න ඕන යුතුකම් දරුවන් දිෂ්ඨ වෙලා හරි මඟට යවලා. අද දෙමව අවවාද දෙන්න පුළුවන් දෙමව්පියෝ අඩුයි. තමන්ට හරියට අවවාදයක් අනුශාසනාවක් දෙන්න බැරි නම් ඒ අවවාද අනුශාසනාව දෙන තැනට ගෙනියන්න. පැහැදිලිද? සත්‍ය කියන එක ළමයිට හුරු කරවන්න. ගෙදරින් තාත්තගේ පර්ස් එකෙන් හොරකම් කළාට පස්සේ හොරකම් කරපු එක නෙවෙයි ලොකුම වැරද්ද. ලොකුම වැරද්ද විදියට පෙන්වන්න එපා හොරකම් කරපු එක. ලොකුම වැරද්ද විදියට පෙන්වන්න මොකද්ද? මම ගත්තේ නෑ කියලා බොරුවක් කියපු එකට. කනහරා පහරක් ගැහුවත් ගහන ගමන් කියන්නේ ඔබ හොරකම් කරපු එකට නෙවෙයි ගහන්නේ බොරු කියපු එකට. පැහැදිලි නේද? බුද්ධ ශාසනයේ මහා විශාල වැරැද්දක් කරපු භික්ෂුවකට නමුත් බුදුරජාණන් වහන්සේ සමාව දුන්නානේ ඇත්ත කියපු නිසා. විවෘත වෙච්ච නිසා. බුදුරජාණන් වහන්සේ දන්නවා වෙන වැරැද්දට වැඩිය සත්‍ය ප්‍රකාශ කිරීම නිවනට ළඟයි කියලා. පැහැදිලිද? මේ නිසා ඇත්ත කියන පිරිසක් බවට පත් වෙන්න. බොරුවට තැන දෙන්න එපා. බොරුවට ආස කරන්න එපා. අසත්‍ය ධර්මයේ පස්සේ වැටෙන්න එපා. සංසාරේ පුරුද්දට යයි. ඒ නිසා සත්‍ය රකින, සත්‍ය අවබෝධ කරන, සත්‍යයට ආස කරන පිරිසක් වෙන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සත්‍යයේ මහා සංකේතයේ ඌර්ණ රෝම ධාතු රැගෙන මිහින්තලාවට වැඩම කොට සත්‍ය ශ්‍රී සද්ධර්මයේ දේශනා කළා. මිහින්තලාවෙන් ගලා බැසූ සදහන් ගඟුලැල්ල තමයි සත්‍ය ධර්මය. මිහින්තලාවෙන් පෑයූ හිරු මඩලෙන් විහිදුන රශ්මිය තමයි සත්‍ය රශ්මිය. මිහින්තලාවෙන් පෑයූ පොසොන් සඳෙන් විහිදුන සිසිල් සඳකැන් තමයි සත්‍ය සිසිලස. ඒ නිසා සත්‍යයට ආස කරන අය සත්‍යයට ළඟයි.